ඔබ ස්වාධින රූපවාහෙනී රාතු්‍රුවේ නවයයිතිහ ප්‍රධාන ප්‍රවුෘුතයි සමගින් ම සහන් උඩුවවිධාන. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවදහනය පුවත් සිරස් තල වෙත. කොරෝනා පරාජය කර සැවූම එක්වී වට යළි ගොඩ නගමු. අගමැති ජාතිය අමතමින් කියියයි. ප්‍රතාන්‍ය අගමැතිටත් එරට වැසියන්ටත් ඉක්මන් සුවේ ලැබේවයි. වි ලංකා ජනපතිගෙන් පිට පනිවුඩයක් ඉරණවිල ඇමරිකන් හඬ භූමියේෙත් කොරෝනාරෝහලක් එවී ගිය පැැත්තුනට රෝගීන් දෙදෙනෙක් වැඩිවේ කොරෝනාා රෝගීන් දරන එකසිය අසූ පහයි වටමල් දෙසය නවයක් රෝගීන්ගෙන් පිරෙද්දී කොරෝණා මරණ හැත්තෑ අට දහසත් ඉක්මවයි දේශය ප්‍රවෘති රෝනා ව්‍යසනය මුළුමනින්ම පරාජය කර, ක්‍රෘෂයාර්ථිකය හා දේශවය නි්පාදනයෙන් ස්වම්පූචිත රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා එක්ව නලිස අග්‍රමාත්‍යය මහින්දරාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රමාතිවරයා කියා සිටියේ, රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අඩාලවී තිබුණද ජනතා සහන අඩු නොකරන බවයි. අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තියන්නේ වෙන්නේ මේ වසංගතය මර්ධනය කරන්න කටයුතු කරන ආකාරයා නුවයි. ඒ නිසා මේ වසංගතය ලෝකෙන් වාර්තාාවුණු මොහොතේ ඉඳම්ම ඇතිකරු ජනාධිපතිතුමක් රජාත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධනයකින් කටයුත්තු කළක් මුණ ඇඹුල් කරගෙන නුරෝධයනයට යනාය හිනාවෙවිී එලියටෙන්නේ ඒ අඩුවක් නැතුව සපෑන්ඩ පුළුවන් වෙලා තියෙන නිසයි. මේ සම්බන්ධයෙන් ජනාධිපටි කාය සාධක බලකායක් ආසියාාතික රටහල් අතරී මුලින්ම්ම ස්ථාපිටි කලේ අපි නිරම්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වනේ ජනතාව අපහස්ුතාවයට පත් නොකර ජනතාවගේ ඌමනාවන් සම්පූර්ණ කරන්න ඒනිසාපි යුද්ධ කාලයවත් ඇඳරි නීති පැනෙවෙන. මේ තත්වේදී සෞ්‍ය විශේ සයන්ගේ අදස් වලට හවදානහම් කරලා. ඇඳරි නීතිය පැනවීමත් එක්කම. එදිනිදා ජනජීවිතය අඩුවක් නැතුර පවත්වාගෙන යාමි, ඉතාම බාරදූර වගකීමක් රජය ඊටු කරමෙ හින්නවා. අපි මේ මවන මුොදලක් වෙන් කරව ජනතාවගට සහනදුන්නේ පාර්ලිමෙන්තුුවෙන් අයවයක් සම්බත කරගෙන නොවී. එබඳ තත්ත්වයක් යට ඒේ නැවතත් පාලිමෙන්තුව ැස්කිරීමේ කවර ප්‍රෝජනයන්ද. කියල අරමාධත්පත්තිය බලය තියන ජනතාව දැන් අපි කාගෙන උත් අහනවා. මේ මොහොතේ ලක්ෂ මනස්තුනකට වඩා ජනතාවට රජය රිජූ. සහආධාර ලබාදී ලයි වරයි මේ මහොත වෙනකොට රජයට ආදායන් ලැබෙන සියලු මාර්ග අකරමන්නේ නමුත් අපි නැහැ කියන්නෙත් නෑ ජනතාට බැහැ කියන්නෙත්න මේ සටන අතහරින් න්නෙත්නෑ කිසිව මොහොතක අපි දේශපාල ජාතික ආගිමික වශයෙන් හිතලා තීදුගත්තේ නෑ ගන්නෙත් නෑ කෑමැබීම වගේම සරුංගලය විදේශයකින් ගෙන්වීම ලාභයයි කියන මතයානුව තමයි පසුගිය කාලය ආණ්ඩුව ක්‍රියත්මක වුණ දැන් නැත මේ රටේ ජනතාවට ගන්න පටන් අරහන්ස. ඒ නිසා අපි කොරෝණ වසංගතය පරාධ කරලා, අපේම හාර අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරන අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්නට වෙනවා. අපි දියුණු ජාතියක් විදියට විතරක් නෙවෙයි. නිරෝගී ජාතියක් විදිටත් නැගිටින් ඕන. කරෝන ආසාධනය වීමෙන් මේ වන විට දැඩි සත්කාරයකගේ පසුවන බ්‍රතානයක් ග්‍රාමාතය බොරිස් ජොන්සන් මහතාට ඉක්මන් සේ ලැබේවයි චනාධිපති ගෝටාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රාර්ථනා කරනවා. ට පනිිවඩයක් නොත් කරමින් ජනාධීපති ගොටාභය රාජපක්ෂමතිතුමා බවස් නහන් කරතිබෙනවා. තමාකියි සහස්ව්‍ර ලංකාවාසේ සීරුදනාගේ ආශිර්වාදය බ්‍රතාාන්‍ය අග්‍රමාත්‍යවරයාටම මෙන්ම කොරුණනාවෙන් පේඩාවවින්න ්‍රතාාන වැසියන් හිමවනබද ජනාධපති මාසහන් කරතිෙනවා. මෙ අතර බ්‍රධානය අග්‍රාමාත්‍යවරයාට එක්මන් සුිය ප්‍රර්ථ කරින් රටවල් රසක රාක්ෂනායකයන් පිට පනිවට නිකුත් කරති වෙනවා ඇමරි ජනාධිපි ො ්‍රම්ප පංශ ජධපති එමනවල් ම කකරොම් ඉන්දිය අග්‍රාමමාත නරන්ද්‍ර මෝදී ධද ක්ෂනායකයන් රසක් මේ අතර වනවා ඉරණ විල ඇමෙරිකන් හඩ සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය COොවිID-19 රෝගීන්ට ප්‍රතිකාරන රෝහලක් බවට පරිවර්තනය කරු. ඒ සුවසේවා සඳහා අද විවෘර්තකිරීමටයි කට යුතු කෙරුණේ හලාව ඉර විල පිහිට මකන් හඩ සම්ප්‍රේ් මධ්‍යස්ථානය පත්වාග ගේ භූහමිය ගඩිනැගි කරුුණා වයිර ආසධි රෝගීන්ට ප්‍රතිකාරන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය තීරණය කලා ඒ සිදු කරනු පරිර්තන මලින් පසුව සුවසේව සත්කාර සඳහා ය විවෘත කෙරුණේ අමාත්‍ය පවිත්‍ර වඥ්‍යානච්චි මහත්මියගේ ප්‍රධානත්වෙන්. අපි කියන්න ඕනි මේ කොවි දහනේ රෝගය. ලෝකයේ අනික් රටවල්ලල විශාල වශයෙන් ගිනි ඉහලට පැතිරේ. මේක මේවන්ටමින් නවත්තගෙන යන්න කාරණ කීපයක් හේතු. ඒක රතක් විදිට ලබපු අපි ලොකූ ජයග්‍රාණය. තවදවස් දාහතරකුත් අපි මේ විදියට අල්ලගෙන ගියොත් කොහොම වුනත් මේරට මතුවෙන් ඕනි රෝගියෝටිකමත්තුවෙනවා ඒ අය. ඒ මතුවෙන රෝගීන් ටික ගෙනනල්ල මෙන්න මේ වගේ රෝහල් ප්‍රතිකාර කල්ල සනිීප කරගත්තම මේ රටින් මේ රෝගය තුරන් කරන්නිටකු අද මේ. යින්ද ේෂ්‍රයේ කාර් මණ්ඩලේ අපිව රැක්කේ නැත්තන්. එඒය මේ වැඩේ ඇතැරිියෝ! මුළු රටම ඉවර! අපපේ ගෞරව පුද කරන්නුව. යුද හමුදා පපති චන්ද්‍ර සිල්වා මහතාද මෙම අවස්ථාවට එක් පසිටියයා මෙම මධ්‍යස්ථානයේ ගොඩ නැගලි ආසුලිතයන් පනහකට ප්‍රතිකාරකිරම්ි සඳහ පරිවර්තන කෙරුණේ යදහමුදාව ස් හා ෞඛ්‍ය කාරි මන්්ඩලවල සහභාගිත්වෙන්. මෙ පිරි ගත් උත්සාහේ ප්‍රතිඵලයක් ලෙස දින දායකදීවස්ථානය රෝහලක් බවට පත් කරුණා. මෙම පරිශ්‍රය අක්කර හාරසියක භූමියකින් යුක්තයි. පයි දාමත්ම කෙටිකාලයකින් මෙවැනි රෝහලක් ඉදිරි කිරීමට යුදහමුදාව ැකිවනේ අිහමදාම කියැනට බැහැයි කියලයක් නැහැ කියල නොහැක් මෙමති ගෙන තේම පාටයඇද තමයි ශ්‍රී ලංකා යුදහමුදාව ත්‍රීදහමුදාාව වැඩ කරන්නේ රටේ ආරක්ෂකයක් ජනතාවගේ ආරක්ෂකයපි. ෛරසි ආසාධනයෙන් ශ්‍රී ලංකාවේ හයවන මරණයත් අද සිදනාා. ආසාධිතයන්ගේ සංඛ්‍යාව එකසි අසූ පහදක්වා ඉහලයති රෝගීන් හතලිස දෙදෙනෙකු සුවේ ලබා පිටම ගොස් සිටිනවා. ඉදිරි දෙසතිය වඩාත් අවධාන බවයි සෞඛ්‍යංශව අවධහරණය කරන්නේ. කරෝුණා වෛරසේ හේතුවෙන් මෙරටදී මියගිය හයවන පුදගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොටිකාවත්ත පොදුසසානභහුමේදී අද පස්වර් වේසිදු කෙරුණා ඒ ජාත්‍යන්තර නිරෝධහන නිතිරිත්තවලට අනුකූලබයි.මියගිය පුදගලයාගේ බිරිඳ මුණපුරාසහහා බෑනාද IDඩH රෝහලේ නේවාසිකව ප්‍රතිකාරලාලබනවා. ඔුගේ බෑනා සංචාක මඟ පෙන්වන්නක ලෙස කටයුතුර ඇතිබ වයිවාර්තාාවන්නේ. මරණය සිදූ සැනින් එම රෝහල්කාරමන්ලිය එත් සියලු ක්‍රියාදාමයන් අකුරටම කරනවා. දේහෙෙන් ඕෝජ ස් පටිවේ හැකි ද්‍රග්‍යමය දේවල් පිටිවේ හැකි සියල්ලු ස්ථාන, විසබීජ හර ද්‍රාමණය සහිත පුළු ඇබවලි අවරණය කරනවා. දිස්සබීජ බාහිර පරිසරයට නිකුත්තුවීම තතිින් නවතිලී නවා. මෙම දේහය සීල් කරට පස අපි කිහිසුදු ලෙසකින් මේක අරින්නේ නැහැ. මේ දේහෙ ආදාානය කරනාව කියනෙ සන්ඩිගේ දංශක නාහ එමත්ත පැරණ තංශක ද දීියක් විතර ස්නත්වකින් තමයි පිසිීම සිදු කරන්නේ කෙ කෙනෙකුට මේ පිළිබඳව සැකයක් ියක් ඇති කරගන්න ඕනේ නැ අපිරට ක්‍රමවෙදයි තමත් ආරක්ෂියි. හදිසයේ මියගිය තිස්සමහාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුගේ අවසන් කටයුතු. කොරුණා රෝගීන්ගේ ආදාහන කටයුතුදු කරන ආකාරයයටම හැකි ක්ම නිංසිදු කරන්න ඇයි. හබන්තුට අධි කරන විශිශක්ඥ ෛත්‍යපරයා නියග කලා. ස්මහහාාම මහින්දු ප්‍රදේශයේ නිවසක පදිින්ංචිදත් කළෙ කුසාහ තිස්සම හාරම රත්නනිලුව වලයායේ පදිින් චිකාන්තාවක හදිසියේ මිය කියයා. ඔවුන් දෙதනා සිරරුව, කොරුණා රෝගීන් ආදාානය කරනු ලෙසටම සියුණු නිතිරිතිවට අනුකූලව සිදුකෙරුණ. සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ එම සති දෙකක කාලෙන් අනතුරුවද අවශ්‍යවහෝත්, දැඩිසීමා පැනීම සම්බන්ධීෙන්, ජනාධපති කාරසාදක වලකා ප්‍රධානී බැසිල් රජපක්ෂ මහතාාවත ලෙකිතව දැනු දෙන බවයි. ජ යි්‍ය ගමය හිදී අවධාහරණය කළේ, පුද්ගලික වාහන ගමන ගමනය අවම කරකති යුතු බවයි. නිවසට අසන්න කුඩා බැෙන සැකින් අවශ්‍ය ආහාර මිදී ගැනීම, පොද වාහන භවවිතයේදී දදුරස්ථ භාවය පෞත්වාගනීම යන්තරේ දෑත්ේදම ආදි කරුණු ඉදිරි මස හයිසනහ පවත්වාගනය සුතු බව ේහිද ප්‍රකාශ කරුණා. පොද ප්‍රහනයේද දරස්ත භාවයට අදාළ ක්‍රමවේදයක් සකස්කර කොඩපුා ක්‍රියාත්මක කරන ලෙස ජනාධීපතති කාරිසාදක බලක අයිර් දරන්දිියයතු බව සෞඛේවා අධ්‍යක්ෂ ජනරාල් විශෂක්ඥ වෛද්‍ය අනල් ජාසිංග මහතා පෙන් පාදදුන්නා. ඇන්දිරිනීතිය ඉත්කිරීමෙන් පසු අධ්‍යවශ්‍ය ආහරත්ද්‍රවය ලබාදන අතර ආසධතියන් හඳනා ගැනීමේ වැඩපිළිබලක් පොදුජනතාව අවස්ථාවට පත් නොවන ආකාරයෙන් ක්‍රාත්මක කළයුතු බව විශෂක්ඥ වද්‍ය මහෂ හරි චද්‍ර මහතා කිය සිටියා. ඒසඳහා බද්්‍යියංශ හරහාතරතුරු ලබාගෙන වසංගතුරෝක විද්‍යායිකය සහ සම්බන්ධ වී අශ්‍ය පීවට කතයුතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණ. නීති විරෝධී ලෙසරතුළට ඇතුරුවීමේ අවධහනම සහ මාර්තූ පාලුස් වනදා සිට විසිවනදා දක්වා විදේශනියටට පැමිනිස්ියලු දිෙන ස්වැන් නිරෝධහන්ට ජොමකිරීම වැදගත්කමද අවධහරණය කරුණ. රෝගගේ පැතිරීම වක්වා ගැීමට කඇතිතු ක්‍රාමාර්ග සම්බන්ධයෙන් කටයුතුකිරීම සඳහා තවත් ක්ඩායමක් පත්කිරීමට මෙහිී තීරණය කෙරුණා. ල්ලරාව රෝහලේ මමාතෘු හා නවජන්ම එක පැඩියුණ කිරම් සහ IDHෝහලස හා මොබයිල්ස්කැන අයන්ත්‍රයක් ස්ථාපිත රීම කටිනම් කරන ලෙස අභක්තිවරිය අදාළ අංශවෙත මෙහිී උපදෙස් ලබා දුන්නා. මෙ අතර රජේ බෛදදිනිට ධහරන්ගේ සංගමයද අවදාාරණය කරේ. අප්‍රේල් විසි වනදාා දක්වා කාලය අතිශය අවධානම් බවයි. මේ කියන විදිර බැලුවත් අපේල් මාසය අන්තිම විතර වෙනකම් මේකේ ගැටලු සහකත තත්ත්යක්ක් තියෙනවා කියනක තමයි මේ සියල්ලුම රක්ෂය පනවලින් පෙන්නල තියන්. ක් ක් ක්ෂ ජ ර ක්ෂ රන් හ පල . ඒ දින ේර ල ර ොට ක් ට තාාව වවා. මෙම රෝගයා ඉන්දුුනිසියක් රටේ සම්මන් ත්‍රෙන්ට ගොස් දාසේ වෙන්දාා ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලේ මේ රෝගයා නිරෝධයන් ලක් වෙලා නැ. ඒ රාපත සිටම ඒ පුද්ගලයාගේ නිවස සහ ඒ ආහන්දුනාග තවත් නිවාසගේ පපයල් නිරෝධෑන් ලක් කරා. බ්ඩාර ගම අටළුගම ප්‍රදේශයෙන් කොරෝුණ ආසාධතයක හමුමුවෙන් පසුව එම ප්‍රදේශයේ පිරි ස්වයන් නිරෝධහනටලක් කෙරුණා ඔවුන්ට එම ප්‍රදේශයෙන් පිටවීම තහනම් කර තිබේද. බොල් ගොඩ සහ බින්තර ගංගාවන් අරහා ඇතැම් පුද්ගලයන් වෙනක් ප්‍රදේශවලට ගමන් කරන්න බවට තොරතුරුල බැතිෙනවා. ඒ අනුව එය වැලක්වීමට එම ගංගාවන් හි නාවික මුර සංචාරයක් ආරම්භ කෙරුණ. ීනේ හබයි පලාතයෙන් ආරම්භ වූ කොවිD-19 හෙවත් නවකොරුණා වෛරසේ හේතුවෙන් මෙ වන පිට ලෝපුරා මරණ හැත්තෑ අටදහස් එක සයදා හතරක් වාර්තාබනවා ධාතුම් ලක්ෂ හැත්තෑ නවදහ හදලස් දෙෙනකුට වෛරසය ආසාධනී වෙතිබෙනවා. සුවේ ලබා ඇති සංඛාව දෙලක්ෂ අනු හතර දහස් තුන් සය අනුනාවයක් ලෝපුරා රටවල් සහ ස්වන් පාලන ප්‍රදේශ දෙශය නොවයක වෛරසය අභ්‍යාපත විතිබෙනවා. වරසය ආරඹ වූ චීනයෙන් අදදිනේදී කිසිදු මරණයක් වාර්තාාවන නැෑැ ට ජතික වයිද කමිෂි භවස්න හන් කරන්නේ කොරුණා වරසේ ආසාධනයවන් දෙදෙනෙකු පමණක් අඳදිනේදී වාර්තාාවී ඇති බවයි. එලෙස්ස වාර්තා වූ සියලු ආසාධතයන් විදේශන් සිටිකැමිණ අයිවයිසි හන් වන්නේ. එමෙන්ම ලෝපුරාරටවල් රසක්ම තවමත් වසාත මාතිබුණ නද මෙවන විට චීනයේ දෛනික වැඩ කටයුතු සුපුරදු පරි දෙසිදුවන බව එරයටට වාර්තාපෙන් වාදනවා මෙ අතර ජානය තුළ කරුණණ අසධ්‍යයන සංඛ්‍යාව ඉහලයාමත් සමග අග්‍රා මාතසිින්සු, අබේ තෝකිෝනුවරට මාස හයක කාලයක් සනඳ හා හදි තත්වයක් ප්‍රකාශිරිපත් කරති වබෙනවා. තාවත්්‍රදේශ හයක ජනතාවට නිවාස වලට විසිටින ලෙසත් සියල ්‍යාපාර කටයුතු නවතා දමන ලෙත් නියෝකර ඇති බව විස්මාධ්‍යවාර්තා කළා. COොVID-19සේ හේතුවෙන් ඒහෙදිනේද යුරෝ පරටපලින් වැඩිම මරණ සංඛ්‍ය වර්තාාවනේ ප්‍රංශෙන්. ඒ මරණ අඩසිය තිස්තුනක් ලෙසයි. පංශි පරිනිිවර නතාවට නිමසින් පිටසිදු කරන වෑම් ආදියද අදදහනම් කෙරුණා. ප්‍රංශය මේ වන පිට මාසයකට ආසන්න කාලයක් වසාතමාතිබෙන අතර නිවසින් බැහරව යන සෑම අයකටම පිටවීම හේතු සඳහන් ලේඛනයක් තිබය යුතුයි. එම නීතිය කඩු දහසකට අධික පිරිසකට පොලිසිය දඩනීම කරතිබෙනවා. මෙෑදර ්‍රිතානය අග්‍රාමාතය බොරිිස් ජොන්සන්ගේ රෝීතත්වය උත්සන්වීමත් සමඟ වෛද්‍ය උපදේශකයන්ගේ නිර්දේශ මත ඔහ ැඩිසත්කාර එකේ යොකරතිබෙනවා. මෙ අතර බ්‍රතාාන්න රජයේ පරිපාලන කටයුතු මෙහෙ මේ වගකීම අග්‍රාමාත්‍යවරයාගේ නියෝගෙන් එරට විදේශ කටයුතු අමාත්‍ය ඩොමිනිික්‍රක්්ස් වෙත පවරාති වබෙනවා. පැය විසි හතනක් තුළ ඇමරිකාවෙන් ආසාධත්‍යන් හයිසි හතලෙස් හහිදිනකු වාර්තාාවුණා. මරණ සංඛ්‍යාව එකළුස් දහසකට ආසන්න වඇති බවයි වාර්තා වන්නේ. වරසය ව්‍යාපතවීමත් සමඟ ඇමෙරිකාවේ රැකයා අහිමිියූුවන් වෙරකයාදීමනාව ලබා ගැනීමට, පොලිම්ර සිටින ආකාරයද විදිස්මාධ්‍යවාර්තා කළ. එරට ජනතාවට මුව ආවරණ සහත්වැැසුම් භාවිත කරන ලෙස රජය දැනුම් දුන්නා. එම දැනුම්දීමත් සමඟ රැකයා විහිත ජනතාව මහත් අපහස්ථාවට පත්ක සිරනවා. ස්පාන්යේද පැවිසි හතරක් තුළ කොරුණා මරණ හත්සී හතුලිස් තුනක් වාර්තාාවය තිබෙනවා. ස්පානයේ මෙලෙස විශාල පිරිසක් මෙෑමත් සමඟ ඔවුන්ගේ අවසන් කට යුතු දු කිරීමටද අප සත්ති ඇතිබ වයිවාර්තාබන්නේ. පංන්නේයේ මැඩ්රිට් ගනුවර පේි විශාලත්‍රම සුසානබහමයට සෑම මිනිත්තු පාලවකට වරක් දේයක් රගෙන එන බව එරට මධ්‍යවාර්තා කලාා. එරට සියල්ලුම කර්මාන්තශාලා වසාදැමුණද මල්ශාලාහිමිකරුවන් පමණක් සිය දෛනික සේවාකට යුතුදු කරන ආකාරයද එරට මාධ්‍යවාර්තා කරතිබුණා. එරට ගබඩාවකින් මකආවරණ මිලියන දෙදක් සොරකම් කළපූතක්ද වාර්තාාවනා. කොරුණ වරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ ඉතාියයේ, ලොම්බාඩිලාපයෙන් තවමත් ආසාධිතයන් වැඩි සංඛ්‍යාවක් භර්තාාවමින් පවතිනවා. ඇදිරි නීති බලපත් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් සකස් කරතිබෙනවා. ජනාධපති ගෝටාවේ රාජපක්ෂ මැත්තුමාගේ උපතිස් පරිදි වැඩබලුණු පොලිස්පොති CDඩ. වික්ටමරත්න මහතා මෙම නව ක්‍රමේදය සකස් කර ඇති බව. ජනාධිපති මාධ්‍යංශුවයේ නිවේදනය කරන්නේ. නව ක්‍රමවේදයන්ටනුව ඇඳරිනීති බලපත් නිකුත්කිරීම ක්‍රම හතරකට සිදුකිරෙනවා. ඒ පොලිස් මූලස්ථානය පළත්බහර ජේස්ට නියෝජ පොලස්පති කාරයාය, කොට්ාශ භහර පොලස් අධිකාරරිකාරයාලය සහ පොලස්ාන මගින් ඇදිරිනීති බලපත් ලබාගනීම සඳහා පුද්ගලයිින් විශාල වශයෙන් පොලිස්ථාන ත පැමිෙන බව නිරීක්ෂණයවීති පබෙනවා. මෙසේ ජනතාවඒරාශිවීම කොරනා මරදන වැඩසටහන් වලට බලවත් බාධාවක් පැවෙනී නව ක්‍රමවේදය සකස්කිරීමට ජනාධීපතිතුමා උපදෙස් ලබාදී ඇත්තේ යුවො ස්්‍රිකට ඇතත් සවකින් පනහක්කෝ ඊට වැඩි පිරිසක් සහිත ආතන සඳහා ඇදිරිනීති බලපත් නිකුත් කරන්නේ පොලිස්මූ ලස්ථානයමගින්. ගම් පහ සහ කළුතර දිශ්‍රික් වලට අයත්න් එවැනි ආයතන සඳහා ඇදරිනීති බලපත් නිකුත් කිරීම. බස්ථාහිර පලාත හර ජේෂට නෝජ පොලිස්පදිිකාරයාලට පැවරෙනවා. බස්ථාහිර හැර සෙසු පලාත්වලට අඇත් සවකින් පනහක් හෝ ඊට වැඩි පිරිසක් සහිත ආයතනවලට බලපත් නිුත් කිරීම. හර ේතනයෝජ පොිස්පතිකාරයාලේ මගින් සිදු කරෙනබවයි ජනාධපති මාධ්‍යංශ නිවේදනයක් නිකුත් කරන්නේ. ඒ පොලස් කොට්ටාශ ලප්‍රදේශයට ඇතිත සේවකින් දහයක් හෝ ඊට වැඩි සහ සේවක සං්‍යාව පනහට අඩු ආයතනවලට ඇදිර නීති බලපත් නිකුත් කරනී කොට්ටශ භහර පොලිස් අධකාරිකාරයාල මින්. පොලිස් බල පප්‍රදේශයක ඇති සේවක සංඛාව දහයිට අඩු ආයතට සඳහා බලපත් නිකුත් කිරීම. ඒ පොලිස්ථානවලට පවරාති වෙනවා. එසේම අතිශ්‍ය මානෂීය හේතුන් මත පුද්ගලයින්ට බලපත්‍ර නිකුත්කිරීමරද. පොලස්ථානවලට අවසරහිමි. ඇඳරිනීති බලපත්‍ර අයතුුම්පත කුමන කාරයාලයකට යොමු කළයිතු දෙන්න කල්තබා නිශ්ෂය කරන්නේ වැඩබලෙන පොලිස්පතිවරයා ආයතන වලට දැනුම් දෙනවා. බලපත්න් අයදුම් කළුත්තේ අතිශය සාධහරණ හේතු ඇතිව පමණි. ජනාධිපති කාරයාලය අගාමාත්‍ය කායාලයේ ප්‍රමුඛ අමාත්‍යංශ දෙපර්ථමේන්තු, සංස්ථා මන්ඩලහා අධිකාරි ඇතුළ ආයතනවල සේවකින්ට, සිය සේවා හැඳරුම් පත ඇදරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි. එසේුවද සේවාවශ්‍යතාවක් නැතිව, සිය සේවා හැඳරුම් පත අවභාවිත කරන අයිටේරෙහිව, නීතිමය පියවර ගන්නා බව අවධහරණය කෙරෙනවා. ඇදරි නීති බලපත් නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇතුළත් චකලේක ww.pol. llk. විබ්බඩ විය සහ රජේ ප්‍රෘති විබ්බඩ විවල ඇතුළත් කර ඇති බවයි ජනාධිපතිමා ද්‍යහංශය තවදුරුටත් සමහන් කරන්නේ. කොවි දහනාවේ සෞඛ්‍ය හා සමාජ්‍ය සංරක්ෂන අරමුදලට අරක්ෂකමාත්‍යශයෙන් සහ පොලිසියෙන් රුපියල් කෝටී හයක් පරිත්‍යාග කළා. ඒ සමඟ අනමුදලේතැන් පත්ශේෂය රුපියල් ිලියන හාරසය විස්සඉක්ම වූ බවයි චනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. අරක්ෂක මත්‍යංශයට ේ නියවතු එ දහස්ේදෙනෙ කුස් ච්චාව පිරන රුපියල් කෝටිය දලක්. ධහය සෞඛ්‍ය හා සමාජන සරක්ෂණ අරමදලට ප්‍රධානය කිරීම ජනධිපති කාරයාලේදදිසි දුකරුණ. ආරක්ෂ මත්‍යංශ ේකාම් ස්්‍රමක මේජ ජනරල් කමල් ගුණරත්න මහතා මෙම මුදල, ජනාධිපති ලේකම් ආචරි පB ජයසුන්ද්‍රමහතා වෙත බහරදුන්න. පොලස් පර්මෙන්න්තුව ශේෂ අමුදලෙන් රපියල් කෝට පහකමුදලක් වැඩබලන පොලස්පති ඩි වික්‍රමත්ම මතා පරිත්‍යාග කළා ලංකාබැක්වේ ආයතන ශක්කාාවවේ අසූ පහයි හැත්තෑතුනයි හැත්තඇ තුනයි හැත්තෑඇතුන දරන ශේෂ ගිනුට, කොවිත් දහන මේ සෞඛ්‍යහා සමාජ සදක්ෂණ අමුදලේ තැන්පතු බැරගෙනවා. දෙස්විදෙස් පරිති්‍යාග ශීන් ගෙනමට දායක විසිරෙනවා. නති්‍යනකූලව ගෙනුම්මගින් අරමුදලට කරෙන පරි්‍යග මුදල් බදු සහවිදේශ විනිම රගුණලාසල නිදහස් කරතිබෙනවා. ෙක්ත් ෝ ටෙලිග්‍රෆස් සම්පේශන මගින්ද මුදල් තැන්පත් කළ හැකි දුරකත නංක බිඳුව එකයිකයි දෙකයි තිස් පහයි හලස් හතරයි හැත්තෑ නවේ සහ බිඳුව එක එකයි දෙකයි තිස් පහයි හතලිස් තුනයි පනස් හතරොස්ේ. අධ්‍යක්ෂ ජනරල් පරිපාලන KBී එගොඩවෙේ මහතාමතා මේ පිළිබඳ වැඩි විස්තර ලාගත හැකි. අන්වාධපුර දිස්ට්‍රික්කේ ආර්ථක පහස්ථා සහිත පවුල් දහසකට වියලි ආහර දව්‍ය ඔගයක් බෙදාදීම මිරිසවැටිය විහරස්ථානය මූලිකත්වෙන් සිදු කරුණ. විශ්ව පාරමී පදනමේ අනුග්‍රහයෙන් ලබාතුන් මෙම ආහාරද්‍රව්‍ය බෙදාදීම අටමස්ථානාදීපති ආචාර්ය, පූජ්‍ය, පල්ලි ගම සිරිනිවාසස්වාමීන් වහන්සගේ අනුශාසකත්වෙන් මිරිස වැටිය ්‍යහාරාධිකාරී, රජලට විශ්වවිද්‍යාලය කුලපති, පූජ්්‍ය ඊතලවැටන වැේ ඥාතලික් ස්වාමීන් වහන්සගේ ප්‍රධනත්වේ සිදු කරුණා. පවත්න තත්ත්වය හැමුවේ ජනතාව ආර්ක්ෂාවයුතු ආකාරපලිබඳබඳද මෙහිදී දෙනවත් කරුුණා ජෙෂට් නියෝච්ච, පොලිස්පති නන්දන මොනසිංහ මහතාතුළු පිරිසක් විමවස්ථාවට එක්ප සිටිය. එමෙන්ම අන්වාධපුර නගරාධිහිපති එ්පි සොමදස්ස මහතා සහ යුද හමුතාවේ සහ පොලිසියේේ තවත් නිරධහරින් පිරිසක්ද ඊට එක්ව සිටියයාා. කලුතර දිස්ශ්‍රවික්කේ කොරෝණා වෛඩසේ පැතිරයාම අවමකර ගැනීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව දිස්්‍ර කරෝණනා සම්බන්ධිකන කමටුවේදී අවදහරණය කරුණා. ුතුර ස්්‍රක් රෝන සබන්ඳධීරන කමිටුව කලුතර දිසාලේකම් කාර්යාලදී ප තුනේ ඩස්්‍රික් ේකම් DC ජයිල්ල් බහතාගේ ප්‍රදානත්වයෙන් හිටපු රච්ච අමත්‍ය රෝහිත අභේ කුණුවර්දන හිටපු පල්ලමින්තුමන්ත්‍රී පියල් නිසාන්තයන මහත්තරුන් ඇතුළ මහජන නෝජතිතයන්ද රාජ් නිර්ධහ ඇතුු පෙරසක්ද ඊට එක් සිටයා.ක දින තුනටවතාවක් දිස්ත්‍රක්ේ ජතිකරැස්වීමත් එ වගේ ප්‍රදීශ ලකම් කාර්යාල වලත් සිු නිධහරින් සම්බන්ධ කරගන මේ සරු කටයවුතු කරන්නේ ජනතාව වෙන. ති ස් ්‍රික් දේස්පල් ධිකාරයායට. ල්ලීමක් කරන අපේ ිස්ත්‍රික්කේ ජනතාවගේෙන්. රෝගීන් වාර්තාාවීම ඊය පෙරේදා පළමුද වනකොට අඩන ඒකෙන් ලොකුවට සතුට වෙලා අපි එලියට යන්න ගියොත් මේ රෝගය නැවත අපිට එන්න පුළුවන්කමක් ලබෙන. නිසා හමකෙනෙක් ිල්ලිමක් කරවා රජදෙන් උපෙස් පිපඳින් ෞඛ්‍යෂේත්‍රයෙන් උපසිෙස් පිළිපදලලා රජයක් හැටියට මේ ප්‍රෝණ වසංගත මේ රටින් තුරන් කරන්න අපි හමකිෙන එක ක්කව වෙලා වැඩකරම කියලා. අපි වියලි සලාකමල්ල බෙදන එක ගැන ජනතාවත් එක්ක සම්බන්ධතාවය දේශපාලන පටු වාසි තකාගෙන වැඩකරනවට වඩා අවශ්‍යතාවේ තියන්නේ සැබැහැලෙසම මේ ලෝකයට ඇතිවෙලා තියන්නේ මේ වදුරෙන් ලංකාව යම් කිසි කීරිතියක් කරගෙන තියෙනවනම් මේ මර්ධනය කර ගැනීමේ වැඩකටයුත්ත විශේෂයම සෞඛ්‍යශේශ්‍රය සහ ආරක්ෂක අන්සේසා සීලු දෙනාගේම මැදිහත්වීමෙන් අන්න ඒ අයට සම්පූර්ණ අපේ සහෝගේය ලබා දීලා මේ තත්වේ මේ තත් ජනතාවත් බේර ගැනීම කටයුත්තු තමයි ඉතු කරදනි. කොරුණ වසංගතයෙන් ජනතාව බෙර ගැනීමට රජය විධ පියවර ගනිින්දේ ඇතැම් පරිීත්‍යාගශවිලින්ද ඒ සඳහා තම දායකත්වය සපේ ආකාරය දැකගත හැකි වුණ. කොරුණා වසංගතය මරධනය සහ සෞඛ්‍යමාත්‍යශ්‍යය ගෙනයන වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් ඒ සඳහා භාවිතයට ගැනීම පිණිස වාහන දහයක් ප්‍රධානය කිරීම ජති ොතැයි මණ්ඩලේ ටයුතු කලා. ාතික ොතරයිමඩලේ මානධිකාරී දර්ශන විජේසිරිවර්ධ හතාති නුවේ ඒය ප්‍රධාය කිරුණේ. ජාති ූතරයි මන්ඩි අඇදදින්න. පඒ පද්ධති සහිත වැෑන්්‍රතසාහ කැබරත ප්‍රශයක් පරිත්‍යයා කරන්න යෙදනේ. රටේ මජනතාව පොදු මහජනතාව සමඟ වැඩකරන රාජ්‍යයතනැකැට ඉදිරිද දදිත්. කරෝනා අමර්ධන ව්‍යාපෘති වෙනුවෙන් අපේ දායකත්වය අපි උපරිමෙන්ම සල්සන්ඩ ජාති වතරයි මණ්ඩලේ ගරු සභාපතිතුමත් ක්‍රියකාර යදක්ෂතුමත්. අධ්‍යක්ෂ වඩලයට සමගින් අපේ සමස් සේවකිරිස සැද පෙහදී ඉන්දබව මේ අවස්ථාවයි කියන්නක මති. මේ අතර ස්වාධීන රුපවාහිනි කාරිම්ඩලේ ප්‍රෝජනය සඳහා මුහුණු ආවරණ තොගයක් පරිත්්‍යයාග කිරීමට වික්කමමාරච්චි ඔප්ටියේෂන් ඇන් හෙරෙන් කියයා ආයිතනය කටයුතු කළ එම ආයතනය කළමනාකාර අධ්‍යක්ෂ මිහිර වික්කමාරච්චි මහතා ස්වාධීන රුපවාහිනී මාධාලයේ සබහපති සුදත් ්‍රෝහණ මහතා වෙත එම මුහුණු ආවරණ බෙදා දුන්න වාදිින රපවාහිනී මාධදිචායේ ප්‍රහන විදහයික නිලදහරි නලින් නික්්ෂංක සාමානදිකාරී අරුණ විජේසියයට මහත්තුරුන්ද මෙම අවස්ථාව ටෙක් වුණ. නක මේ අපි නිශ්පාධන කරන බිසන්සයක් පශෙන්දේමක මේ අව්‍ය අනසයක්? කටයි අප ඔබතුමටත් මේ දුන්න හස්පිල් සොල් අපි නික න්න මොකොද ලෙක් බලකට ලෙඩක් ඇැස්වත් මේ එකක මුණුට මේක යව ඇසෝපුුත්නවා මු ඇස්වලයෙන් උනත් අප අන බව මේ එක දන්නවා මේ ආමයකට පොලිසිට වගේ ඇයටත් අපි දුන්න තින් තවත් මේ නිස්පාදනය කරන ති මේ මෙකින් ප්‍රටක්ෂණ ඇත බටත් තාන්න. ගම මාරිස්තලා විදු හලේ දෙදහස් වන ආධිශිෂ කණ්ාමේ දයිකත්වෙන් වරකාපොල මූිර හල වෙත සෞඛ්‍යයාරක්ෂත ඇුම් කට්ටල ප්‍රධානය කරුණා එම ආධිශිෂ්‍ය සංමයේ සභපති ඇතුළු සසාමාජිකයන් පිරිස, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විිශ්ව රත්නායක මහතාවෙත එම ඇඳුම් කට්ටල බරදීමටයි කටයුතු කළේ ො නිරෝධනයේ හතුවෙන් නිවෙස් වලටම කොට වී සිටින ජනතාවට මානසික සුවේ ගෙනදීම සඳහා ආරම්භ කළ රසස්වාදන වැඩස්ටහන් මේ වන විට සාර්ථකව ප්‍රියාත්මක වනවා. . ලසර ලපිවල මහල්ිවාසල සවවැන් නිරෝධහයිනයට ලක් පසිලන ජනතාවට විනෝධ අස්වාදය ගැනීමේ පැඩසටහනක් නවිකහමුදාාව ක්‍රියාත්නක කලා. ජනතාවගේ මානසික ආතතිය දුරකිරීම සඳහායි මේ ක්‍රියාත්නක කළේ. නවිකමුදාපති වයිසත්මරල් පිියල්ද සිිල්වාම් හතාගේ උපදෙස්ම ක්‍රියත්මක කළ මෙම පවැඩසටහනේ දී. පොරෝල සම්හන්ධෙන් ලබාදී ඇති බෛද්‍ය උපදෙස් පිළිබඳ ජනතාව දැන්ුවත් කිරීමද සිදු කරුණා. කර වරසය පිළිබඳ දැනුවත් කිීමේ තත් වැඩසටහනක්හා ංගීත පසංගයක් බොරැල්ල වනාත මුල්ල මහල් නිවාස සංකීරණයේ දී පැවැත්වුණ. ඒ ගුවන්හමුදාපති ඒයාමාශල් සුමගල ඩයිස් මහතාගේ උපදස්සන් වුවයි. ගුවන්හමුදා ූර්වාදයක කණ්ාෑම සංගීත ප්‍රසංගේ පැවැත්තුවා. ඒ කාරි ජීවන රටාවෙන් කෙම්බත්වී සිටන නතාවට විනෝදාස්වාදය සැීම මෙහි අරමුණයි. ඒ සමගින් වාත්‍රීෙන් නව අයිතිය ප්‍රධාන ප්‍රවෘති අවසන් ඔබට සුභරාත්‍රයක් www.ipnnews.tellk